අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රී කණ්ඩායම විදියට එකතු වෙන්නේ. මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් විදියට අපි සැලකුවා නෙවෙයි. පාර්ලිමේන්තුව රැස්වුණු මුල් අවස්ථාවේ ඉඳලම අපිට අභ්‍යන්තර සංවාදයක් තිබුණා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව හැම දිස්ත්‍රික්කයකින්ම මීට පෙර ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ නොවිරු ආකාරයකින් අලුත් මහජන නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට එවලා තියෙනවා. එනිසා අපිට පහුගිය කාලේ පුරාව අභ්‍යන්තර සංවාදයක් අපි අතර තිබ්බා. අපි විසින් කිසියම් ආකාරයක එකමුතුවක් ගොඩනගා ගනිමින් මේ ආණ්ඩුව නිර්මාණය කරන්න දායක වෙච්ච, ඒ වගේම අපිව පාර්ලිමේන්තු එවන්න දායක වෙච්ච ජනතාවගේ අභිලාෂයන් ආරක්ෂා කරමින් ඉටු කිරීමටත් සමස්යක් විදියට රට ගොඩනැගීමේ කාර්යභාරය තුළ අලුත් අපේ දායකත්වය වෙනුවෙන් වන සංවිධානයක් විදියටයි අපේ මේ එකමුතුව අපි හදාගත්තේ. ඒක අද නිල වශයෙන් හඳුන්වා දෙන දවස විදියටයි අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවනු ලැබුවේ. 69 ලක්ෂයේ අපේක්ෂාවන් අභිලාෂයන් ඉටු කරමින්, ඒ වගේම ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් සහෝදරය මතක් කළ පරිදි සමස්ත රටවැසියාගේ ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අපි ආණ්ඩුව ඇතුලේ මහජනයා වෙනුවෙන් පෙනී දීමක් කරනවා. ඒ වගේම ඒ සියල්ල ඉටු කර ගැනීමට නම් මිනිස්සු විසින් දුක් විඳලා හදපු මේ ආණ්ඩුව ආරක්ෂා කරගත යුතුයි. ඒ වෙනුවෙන් අපිට යම් කාර්යභාරයක් පැවරෙන්නේ යම් මොහොතකද, ඒ වෙනුවෙන් අපි ඉතාම සත්භාවේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම අපි විසින් පහුගිය ජනාධිපතිවරණයට මුහුණ දෙන අවස්ථාවේදී රට තුළ හෝඩුවාවක්වත් නොතිබුණු අනපේක්ෂිත අභියෝගයකට ජාතියක් විදියට අපි මුහුණ දෙමින් ඉන්නවා. ඒ කොවිඩ් අර්බුදය හමුවේ තියෙන අලුත් ආර්ථික සමාජ අර්බුද, අපි ඒ තත්ත්වයන් කළමනාකරණය කරමින් රට යළි ගොඩනැගීම වෙනුවෙන් අලුත් ඇහැකින්, අලුත් ආර්ථික දැක්මකින්, අලුත් ක්‍රමවේදයන් පාවිච්චි කරමින් ඉදිරියට යා යුතුයි. ඒ පිළිබඳව පවා ජාතික සංවාදයකට අප සූදානම්. ඒ සම්බන්ධ තියෙන අතුරු අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් පවා අපි මැදිහත් වීමකට සූදානමින් ඉන්නවා. මේ පැහැදිලි කිරීම යළි අවසානයේදී සාරාංශ කළොත් අපිට උවමනාවක් තිබ්බා අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රී කණ්ඩායම විදියට එකට එකමුතුවක් හදාගන්න. ඒක මේ මොහොතේ හදිස්සිය හැදුවා නෙවෙයි, පහුගිය 6 මාසෙ පුරාම ඒ පිළිබඳ අපි අභ්‍යන්තර වශයෙන් සංවාදයක හිටියා. Breaking.lk